ඊයේ හවස් වන විට අපට දැනගන්නට ලැබුණා මහා බැංකුවේ බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව ශ්‍රී පුජ්‍යල විශේෂ අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට චෝදිතයින් 10 දිනෙකට අගමිනිසුරුතුමා විසින් අවසර ලබා දීලා තියෙනවා කියලා. ඉතින් මේක විශේෂ තත්ත්වයක් නිසා මේ පිළිබඳව අපගේ ස්ථාවරය අපේ අදහස පැහැදිලි කරන්න තමයි මූලික වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ මහා බැංකු බැඳුම් කර ක්‍රියාවලියත් එක්ක අපේ රටේ ආර්ථිකයේ මූල්‍ය ශේෂ්ත්‍රයේ බරපතල තත්ත්වයක් නිර්මාණය වුණා කියන එක අපි කවුරුත් දන්නවා. ඉතින් ඒ පිළිබඳව අපි පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ අවස්ථා කිහිපයක අදහස් පළ කරලා තියෙනවා. මැදිහත් වීම සිද්ධ කරලා තියෙනවා. පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් අපේ රට තුල මේ බැඳුම් කර වංචාව සම්බන්ධ සියලු පාර්ශවයන් හෙළිදරව් කරලා නීති අහමුවට කැඳවන්න. ඉතින් විශේෂයෙන්ම මේ වෙන විට අධිකරණයේ නඩු ගොනු කිරීමට චූදිතින් 10 දිනක්වත් නම් කිරීම සාධනීය දෙයක් හැටියට අපි දකිනවා. අධිකරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම හොඳ දෙයක් හැටියට අපි දකිනවා. නමුත් මේක තුල තියෙන දේශපාලන බැඳියාවන් එක්ක මේ ගනුදෙනුවේ තියෙන පරපතල ස්වභාවයත් එක්ක අපි හිතන්නේ නැහැ ඒක කොහෙත්ම ප්‍රමාණවත් කියලා. ඒ නිසා මේක ඉතිහාසයත් එක්ක යම්කිසි තියෙන කරුණු ප්‍රමාණයක් ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ ගනුදෙනුව 2015 පෙබරවාරි 27 සිද්ධ වුණාට පස්සේ පළවෙනි ගනුදෙනුව මේ ආණ්ඩුව මැදිහත් වීමෙන් මේක පිළිබඳව මේ ස්ථානයේදීම අපේ පක්ෂයේ මූලස්ථානයේ මේ ස්ථානයේම 2015 මාර්තු 10 වෙනිදා අපි මාධ්‍ය සාකච්ඡාවක් ඇව්වා. ගැදෙව්වා. ඒ මාධ්‍ය හමුවේදී අපි ඉතා පැහැදිලිව මේ රටට ඉදිරිපත් කළා ඒ මොහොතේ මේ ගනුදෙනුව සිදුවෙලා පෙබරවාරි 27 මාර්තු 10 වෙනකොට සතියක ආසන්න කාලයක් තිබුණේ. මේ පිළිබඳව බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නැහැ. ඒ මොහොතේදී අපි ඉතා පැහැදිලිව මේ ගනුදෙනුවේ තියෙන ස්වභාවය ඉදිරිපත් කළා. මේ අපි එදා ඉදිරිපත් කළ මාධ්‍ය නිවේදනයේ මාධ්‍ය සාකච්ඡාවෙන් පස්සේ මේකේ මාතෘකාවම තියෙන්නේ ඥාතිත්වයේ ස්වභාවිකයි, බැඳුම් කර ගනුදෙනුව අස්වාභාවිකයි, මහා බැංකු අධිපති ඉල්ලා සිටිය යුතුයි කියලා. ඒක තමයි අපේ එදා ස්ථාවරය උනේ. හරි පැහැදිලිව අපි එදත් දැක්කා මහා බැංකුවේ බැඳුම් කර ගනුදෙනුවට අධිපතිවරයාත් ඔහුගේ බෑනාත් සම්බන්ධ වෙලා තියෙනවා. ඥාතිත්වයක් ස්වභාවික වුණාට මේ ගනුදෙනුවේ තියෙන ස්වභාවය අනුව ඔවුන්ගේ සම්බන්ධතාවය ඉතාමත්ම අස්වාභාවිකව මේ ගනුදෙනුවට බලපානවා. ඒ නිසා මේ ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ස්වාධීනව පවත්වන්න නම් මහා බැංකුවේ අධිපතිවරයා ඒ ධූරයේ කටයුතු කරමින් මේක කොහොමත්ම කරන්න බෑ කියන අපි දැක්කා. ඒ නිසා අපි ඒ මාධ්‍ය හමුවේදී ඉතා පැහැදිලිව කිව්වා අධිපතිවරයා ඉල්ලා ආශ්‍රයලා ඔහු මේ ගනුදෙනුවට අදාළ පරීක්ෂණයට ඉඩ දිය යුතුයි. ඔහු නිවැරදි නම් ඔහුට ඊට පස්සේ නැවත කටයුතු කරන කිසි බාධාවක් නැහැ කියලා. මේ පළවෙනි අවස්ථාව. ඊට පස්සේ මේ ගනුදෙනුව පිළිබඳව සාකච්ඡාව දිගට යද්දී ඔබ දන්නවා පිටිපන කමිටුව පත් කළා. ඒ පිටිපන කමිටුවේ විසින් ඔහුව නිවැරදි කරා, නිදොස් කරාට පස්සේ ඔහු වැරදිකාරයෙක් නෙමෙයි කියලා කිව්වට පස්සේ නැවත අධිපතිවරයා මහා බැංකුවේ කටයුතු කරන්නත් ආරම්භ කළා අධිපතිවරයා ලෙස. ඊට පස්සේ ඒ නිසාම මාර්තු මාසේ 29 වෙනිදා නැවත ගනුදෙනුවක් සිද්ධ වුණා. ඒක බිලියන 40ක ගනුදෙනුවක්. මේ පෙබරවාරි 27 වෙනිදා සිද්ධ වෙච්ච ගනුදෙනුවට වඩා බරපතලයි ඒක. දැන් අද මේ ක්‍රියාවලිය දිගටම ගනුදෙනු ඇවිල්ලා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේ මම සභාපතිවරයා හැටියට කටයුතු කරමින් පරීක්ෂණයක් පවත්වලා ඒ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා 2016 ඔක්තෝබර් 28 වෙනිදා ඒ වාර්තාවෙන් පසුව ජනාධිපතිවරයා විසින් ජනාධිපති කොමිෂමක් පිහිටවලා ඒ කොමිෂමේ නිර්දේශත් ඉදිරිපත් කරාට පස්සේ නැවත මේ අද වෙනකොට ඓතිහාසික වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අගමිනිසුරුතුමා විසින් මේ නීතිමය කටයුතු ආරම්භ කරන්න කියලා තියෙන්නේ
පෙබරවාරි මාසේ 27 වෙනිද සිද්ධ වෙච්ච ගනුදෙනුවට. එක ගනුදෙනුවකට පමණයි. මොකද මේ තියෙන්නේ අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධ වෙච්ච එක ගනුදෙනුවක් පමණයි. එතකොට මාර්තු මාසේ 29 වෙනිද තව ගනුදෙනුවක් සිද්ධ වුණා. ඒ ගනුදෙනුවෙන් නිකුත් කරපු බැඳුම් කර වලින් 60%ක් ලබාගත්තේ perpetual treasuries ආයතනයේ. අපි දන්න තරමට දැනට හෙල්දරව්වල තියෙන වාර්තා අනුව මහ බැංකුවේම කෙටි කාලීන ණයක් අරගෙන මහ බැංකුවෙන් ණය අරගෙන තමයි ඒ ගනුදෙනුව සිද්ධ කරන්නේ. ඒ තරම් කුප්‍රකට ගනුදෙනුවක් ඒකත්. ඒ ගනුදෙනු මේ එතකොට ගනුදෙනු හැටියට ගත්තොත් මේ මුළු ක්‍රියාවලියටම අදාළ. අර්ජුන මහේන්ද්‍රන් ඔහුගේ බෑනා සහ මුදල් අමාත්‍යාංශයේ මහ බැංකුවේ නිලධාරීන් සියලු දෙනා මේ ගනුදෙනු සියල්ලටම අදාළව අධිකරණ හමුවට පැමිණෙන්න ඕන. වඩා වැදගත් දේ අර්ජුන මහේන්ද්‍රන් අද විදේශගත වෙලා ඉන්නේ. ඔහු තාම අධිකරණ ඉදිරියට ගේන්න බැරි වෙලා තියෙනත් ලංකාවේ. කොහේ හරි ලෝකේ රටක ඔහු ඉන්නවනම් ඔහු ලංකාවට ගෙන්නන්න බැරි වෙලා තියෙන්නේ මේ ගනුදෙනුවටම ඔහු සම්බන්ධ වෙච්ච ක්‍රියාවලියත් එකට බැඳිච්ච දේශපාලන සම්බන්ධතාවයන් නිසා. දැන් මේ පරීක්ෂණ අධිකරණ ක්‍රියාවලිය අධිකරණයට චූජිතී නම් කිරීම හුදෙක් ලියකියවිලි වලින් විතරක් දැකලා මෙහි දේශපාලන සම්බන්ධතාවයන් පැත්තකින් තියලා කරනවා නම් අපි හිතන්නේ ඒක සාධාරණ වෙන්නේ නැහැ. ඒ නිසා මේ මුළු සමස්ත ක්‍රියාවලියේම ගැට ගැහිච්ච දේශපාලන ගනුදෙනුවක් තියෙනවා. අන්නේ දේශපාලන ගනුදෙනුවට සම්බන්ධ පිරිසුත් අපි දැන් නම් වශයෙන් සමහර අය අඳුරනවා, නම් වශයෙන් සමහර අය හෙල්දරව් වෙලා තියෙනවා, සමහර අය තමන්ම මේ ගනුදෙනුට අදාළව විවිධ මුදල් ලබා ගැනීම කරා වරප්‍රසාද ලබාගත්ත කියලා පිළිගත්ත මහජන නියෝජිතයෝ ඉන්නවා, දේශපාලඥයෝ ඉන්නවා, එහෙම නැති අයත් ඉන්නවා. මේ සියලු දෙනා අපි හිතන්නේ අපි විශ්වාස කරනවා රටේ නීති අහමුවට කැඳවන්න ඕන. ඒ සඳහා ජනතාවගේ පෙළගැස්මක් අවශ්‍ය වෙලා තියෙනවා. රටේ නීති අහමුවට කැඳවෙන්න ඕනකම තියෙන්නේ ලියකියවිලි වලින් ඔප්පු වෙන නිලධාරීන් විතරක් නෙමෙයි. මෙහි තියෙන සියලු දේශපාලන සම්බන්ධතාවයන් නුත් හෙලිදරව් විය යුතුයි, ඔවුන්ටත් දඬුවම් ලැබිය යුතුයි. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මේ ගනුදෙනුවට සම්බන්ධතාවය පිළිබඳව ජනාධිපති කොමිෂන් වාර්තාවේ 20 පරිච්ඡේදයේ 848 855 පිටුවල තියෙනවා. එතකොට ඒකෙදි ඉතා පැහැදිලිව සිංගප්පූරු ජාතිකයෙක් වෙච්ච අර්ජුන මහේන්ද්‍රන්ට 2015 ජනවාරි මාසේ ඔහු ඩුබායි සේවය කරමින් ඉඳද්දී මහ බැංකුවේ අධිපති ධූරයේ බාරගන්න ලෙස රනිල් වික්‍රමසිංහ මහත්මයා ආරාධනා කළ බව කොමිෂමේදී පිළි අරගෙන තියෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ග්‍රාමාත්‍යවරයා එහිතා පැහැදිලිව කියලා තියෙනවා පිළිතුරු දෙද්දී මගේ ඒකකතාවයේ සහිතව මුදල් ඇමතිවරයා ජනාධිපතිවරයාට අර්ජුන මහේන්ද්‍රන්ව නිර්දේශ කරලා තියෙනවා කියලා. ඒ අනුව ජනාධිපතිවරයාගේ නිර්දේශය ජනාධිපතිවරයාගේ පත්වීම් ලිපියක් ලැබලා තමයි අර්ජුන මහේන්ද්‍රන් අධිපතිවරයා බවට පත් වෙන්නේ. ඒ වගේම ඔහු අධිපතිව ධූරයට බාර දෙනකොටම මෙතෙක් සම්ප්‍රදායක් හැටියටත් මුදල් මණ්ඩලයේ පත් කිරීමේදී මුදල් අමාත්‍යාංශයේ නියෝජිතය හැටියට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මුදල් මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙසත් කටයුතු කරමින් මුදල් අමාත්‍යාංශයට තිබිච්ච මහ බැංකුව ඒ සම්ප්‍රදාය සම්පූර්ණ උල්ලංඝනය කරලා අග්‍රාමාත්‍යවරයා අරතට අරගත්තා. එතර අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහත්මයා අරතට මුදල් අමාත්‍යාංශයට තිබිච්ච මහ බැංකුව ගැනීමත් අර්ජුන මහේන්ද්‍රන් ඒ ධූරයට පත්වීමත් ඉතා පැහැදිලි ලෙස එක කාලයක මොහොතේ සිද්ධ වෙච්ච දේවල්. ඒ විතරක් නෙමෙයි මේ කොමිෂම ඉතා පැහැදිලිව ඔහුගෙන් අහනවා අර්ජුන මහේන්ද්‍රන් වැනි විදේශ පුරවැසියෙකුට මහ බැංකුවේ අධිපතිකම ලබා දීම කොයිතරම් දුරට සාධාරණ වුණාද කියලා. ඒ ගැන මොකද ඔහුට තිබිච්ච තක්සේරුව කියලා. ඒකද අගමැතිවරයා පිළිතුරු දෙන්නේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන කෙනෙකුට මේ ලබා දීම සුසු නැද්ද කියන ප්‍රශ්නේදී ඔහු කියන්නේ ඔහු ඉපදෙනකොට ශ්‍රී ලාංකිකයෙක්, ඔහු කොළඹ පදිංචිව සිටින දෙමව්පියන් බැලීම සඳහා නීතිපතා පැමිණීමට පුරුදු වෙලා ඉන්නා
ඒවගේ මහුට ශ්‍රී ලංකා පිළිබඳ උනන්දුවක් හා සම්බන්ධතාවයක් තියෙනවා කියලා. මේ වගේ ප්‍රකාශයක් අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ ඉදිරි කරනවා. ඔහු ලංකාවෙන් මේ හෝප් වාර්තාව සභාගත කරන දවසේ ලංකාවෙන් ගියයි කිව්වට පස්සේ ඔහු මිත්‍රයෙක්ගේ වෙඩින් එකකට ගිහිලා තියෙන්නේ ඔහු ගෙන්වලා දෙන්න ඕනලාක පුළුවන් කියලා. ජනාධිපති කොමිසමට කියන්නේ අම්මයි තාත්තයි බලන්න ඕන වෙලාව ගෙන කෙනෙක් ඒක නිසා ඕන වෙලාවක මේ ලංකාවත් එක්ක බැඳීමක් තියෙනවා එනවා යනවා නිතර කියලා. හැබැයි මේ පුද්ගලයා තමයි අද මේ පෘථුවිය තුල හොයාගන්න බැරුව ඉන්නේ. අද මේ ලෝකේ කොයි රටේ ඉන්නවද කියලා හොයාගන්න බැරුව ඉන්නේ. එහෙමනම් දැන් ලංකාවේ හරි ජාත්‍යන්තර හරි නීතියකින් ලංකාවට ගෙන්න ගන්න බැරුව ඉන්නේ. එතකොට එදා අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවටත් ජනාධිපති කොමිසමට දුන්නු සහතිකයේ පිළිබඳව ඔහුගේ පත්කිරීම කරද්දි සිංගප්පූරු ජාතිකයේ පත් කරද්දි දුන්නු සහතිකය පිළිබඳව මොන අධිකරණයේද අද ප්‍රශ්න කෙරෙන්නේ? ඒක මේ ගනුදෙනුව සිද්ධ වීමට අදාළද නැද්ද? ඒක ලිඛිත ලේඛනයකින් අපිට ඔප්පු කරන්න බැරි වුණත් මේ ඉදිරිපත් කරති වාර්තා අනුව කොමිසමට ඉදිරිපත් වෙච්ච සාක්ෂි අනුව ඉතා පැහැදිලි වගකීම් විරහිත පත්කිරීමක් හැටියට මහ බැංකු බැඳුම් කර ගනුදෙනුවේදී අග්‍රාමාත්‍යවරයා විසින් කරපු මේ පත්කිරීම මේ ගනුදෙනුවට ඍජුව සම්බන්ධතාවයක් තියෙනවා කියන්නේ. ඒ වගේම බැඳුම් කර කොමිසමේ ජනාධිපති කොමිසමේදී ඉතා පැහැදිලිව ජනාධිපති කොමිසමේ නිලධාරීන් විසින් විනිසුරන් විසින් රයිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් අහනවා ඔහු දැනගෙන හිටියද කියලා. අග්‍රාමාත්‍යවරයා විසින් මහ බැංකු අධිපතිවරයා පත් කරද්දී අධිපතිවරයාගේ බෑනා මේ තරවුකාර සමාගමක ප්‍රධාන විධායක නිලධාරී හැටියට හා අධ්‍යක්ෂ කැටි කටයුතු කර බව ඔහු ඉදිරියට පැහැදිලිව පිළිගන්නවා. ඒ බව දැනගෙන හිටි බව පිළිගන්නවා. අර්ජුන මහේන්ද්‍රන් විසින් ලබා දුන්නු සහතිකයක් අනුව වාචික සහතිකයක් අනුව තවදුරටත් ඔහු තරවුකාර ගනුදෙනු වලට මහ බැංකුවත් එක්ක කටයුතු නොකරාවියයි කියන විශ්වාසය මත එකඟතාවයේ මත මේ පත් බවත් අගමැතිවරයා පිළිගන්නවා. එතකොට ඉතා පැහැදිලිව විදේශ පුජ්‍යලේ ඔහුගේ බෑනා මේ බැඳුම් කර ක්‍රියාවලියට සම්බන්ධ පුජ්‍යලයක් බව දැන දැනම මෙවැනි කුප්‍රකට ගනුදෙනුවක් සිද්ධ විය හැකි බව හොඳටම අවබෝධයක් ඇතුව මේ පත්කිරීම කර බව පැහැදිලියි. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා මේ චූදිතයින් ලැයිස්තුවේ අධිකරණය විසින් පත් කරන මේ නම් කරන මේ චූදිතයින් ලැයිස්තුවේ ප්‍රධාන පළවෙනි චූදිතය හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයා නම් විය යුතුයි කියලා. මොකද ඔහු නැතුව මේ චූදිත ලැයිස්තුව කියන්නේ ඉතා පැහැදිලිව ඔහු ඇත්ත වැරදිකරුවන්ම ඇත්තකින් තියෙන චූදිත ලැයිස්තුව. මොකද ඒකට කාරණා ගණනාවක් තියෙන මේකේ ජනාධිපති කොමිසමේ ඉතා පැහැදිලිව කියනවා 2015 පෙර මහ බැංකුව පැවතියේ මුදල් අමාත්‍යාංශ යටතේ 2015 දී මහ බැංකුව ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශ යටතට ගැනිණි. ඒ තීරණය විධායකය විසින් ගන්නා ලද්දක් බැවින් ඒ අපගේ විෂයපතයට මුළුමනින්ම පරිබාහිරය. ඒක ඇත්ත. ඒක ජනාධිපති කොමිසමේ විෂයපතේ කාරණාවක් නෙවෙයි. මොකද විධායකයේ ගත්ත තීරණයක්. හැබැයි මුළු සමස්ත ක්‍රියාවලිය ගත්තන් පස්සේ සමස්ත ක්‍රියාවලිය ඇතුලේ අග්‍රාමාත්‍යවරයාගේ භූමිකාව මේ ගනුදෙනුවට ඍජුව සම්බන්ධ වෙලා තියෙනවා. ඒ ඍජු සම්බන්ධතාවයක් තියෙන බව මේ තොරතුරු වල සියල්ලගෙන් එල්දරව වෙනවා. ඒ වගේම තමයි අග්‍රාමාත්‍යවරයා 2017 මාර්තු 17 පාර්ලිමේන්තුවේ සිදු කරපු ප්‍රකාශයේදී අග්‍රාමාත්‍යවරයා ඉතා වගකීමෙන් කියනවා පෙබරවාරි 27 පැවති බැඳුම් කර වෙන්දේසියර අර්ජුන මහේන්ද්‍රන් මැදිහත් නොවෙච්ච බව. ඒ මැදිහත් නොවෙච්ච බව ඔහු කියන්නේ අග්‍රාමාත්‍යවරයා හැටියට රටේ. හැබැයි ඒ වෙනකොටත් ඔහු තොරතුරු ලබාගත යුතුව තිබුණා. ලබාගත තොරතුරු විශේෂයෙන්ම එවකට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සමරසිංහ මහත්මයා විසින් ඔහුට ලබා දුන්නු ලේඛනයක් උපුටා දක්වමින් ඉන්න ඔහු ඉදිරිපත් කරේ. ඒ තොරතුරු ව්‍යාජ තොරතුරු බව එක්ක ඔහු දැනගෙන හිටියා. නැත්නම් අග්‍රාමාත්‍යවරයාගේ තනතුරට අනුව ඔහු දැනගත යුතුව තිබුණා ඒ තොරතුරු කොයිතරම් දුරට සත්‍යද නැද්ද කියන එක. එහෙම නැතුව ව්‍යාජ තොරතුරු ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා එදා දිනේ. මොකද ඒ ව්‍යාජ තොරතුරු බව මේ වෙනකොට ඔප්පු වෙලා තියෙනවා.
මොකද බැඳුම් කර කොමිසමේ නිර්දේශයන් අනුව ඉතා පැහැදිලි ටෙන්ඩර් අඩුතරමේ ටෙන්ඩර් කමිටුව විසින් නිර්දේශ කරපු මිලියන 2608 කියන බිලියන 2.6 එකඟතාවයටවත් අධිපතිවරයා එකඟ වුණා නම් වළක්වා ගත හැකිව තිබුණු පාඩුව මිලියන 688ක්. එයත් වළක්වා ගත නොහැකි නිසා තමයි අද මේ කොමිසමේ ජනාධිපති කොමිසමත් ඉතා නිශ්චිත වශයෙන් ඉදිරිපත් කරේ අර්ජුන මහේන්ද්‍රන් අනිකුත් සියලු ක්‍රියාවලිය පැත්තකින් තිබ්බත් වළක්වා ගත හැකිව තිබුණු පාඩුවක් තියෙනවා මිලියන 688ක්. එය ඔහුගෙන් අය කරගත යුතුයි කියලා. එය ඔහුගෙන් අය කරගත යුතුයයි මේ ජනාධිපති කොමිසම විසින් පැහැදිලි කළ තියෙනවා. මොකද පොදු ව්‍යාපාර කාර්ක ස්වභාවයේ අපිට මට මේ විමර්ශනය කරන්න පුළුවන්කම තිබුණේ විගණකාධිපතිවරයා විසින් ලබා දුන්නු විකල්ප අවස්ථා සියල්ල නිරීක්ෂණය කරමින්. ඒ විකල්ප අවස්ථා අතර තිබුණා බිලියනයක් නිකුත් කරලා බිලියනෙම ලබා ගත්තා නම් සිද්ධ විය හැකිව පාඩුව ටෙන්ඩර් කොමිටුව ඉදිරිපත් කරපු නිර්දේශය ක්‍රියාත්මක කරා නම් සිදුවිය හැකිව තියෙන පාඩුව අධිපතිවරයාගේ අභිමතය පරිදිම බිලියන 20ම ගත්තා නම් විය හැකිව තිබුණු පාඩුව. ඒ සෑම අවස්ථාවක්ම අපි වෙන වෙනම පාඩු ලාභ ගණනය කිරීමක් කළා තමයි විගණකාධිපතිවරයාගේ ලේඛන අනුව අපි කටයුතු කරේ. එයින් ජනාධිපති කොමිසම ඉතා පැහැදිලිව එක් නිශ්චිත අවස්ථාවක් අඳුරගෙන තියෙනවා. ඒක තමයි ටෙන්ඩර් කමිටුව ඉදිරිපත් කරපු විකල්ප අවස්ථාව බැහැර කිරීම නිසා ඒ බැහැර කිරීමට ඍජුව අධිපතිවරයා සම්බන්ධ නිසා ඔහු බැඳීමක් ඇති නිසා ඔහු ගෙම්ම අය කරගත යුතුයි හැටියට බැඳුම් කර කොමිසමේ නිර්දේශ 30ක් තියෙනවා. ඒ නිර්දේශ 30 එක වැදගත් නිර්දේශයක් තමයි ඔහුගෙන් මෙම මුදල් අය කරගත යුතුයි කියන්නේ. ඒක වෙනම ක්‍රියාවලියක්. නමුත් මෙතන ඉතා පැහැදිලිව රටේ ගරු අධිකරණයට බැහැර කළන්න බෑ කියලා අපි විශ්වාස කරනවා. මේ ක්‍රියාවලියේ සමස්ත ක්‍රියාවලිය ඇතුළේ තිබිච්ච දේශපාලන සම්බන්ධතා. ඒ දේශපාලන සම්බන්ධතා ටික සියල්ල පැත්තකින් තියලා අධිපතිවරයා ලංකාවට කැඳවීම, ඔහුපත් කිරීම, ඔහුපත් කරන අවස්ථාවෙම සම්ප්‍රදායක් ලෙස මුදල් අමාත්‍යාංශය යටතේ තිබිච්ච මහ බැංකුව ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අග්‍රාමාත්‍යවරයාගේ අමාත්‍යාංශයක් යටතට ගැනීම, අග්‍රාමාත්‍යවරයා දැනුවත්වම ඔහුගේ බෑනා මේ පර්පචුවල් ට්‍රෙසරිස් ආයතනයේ බැඳුම් කර තැරව කරුවෙක් හැටියට කටයුතු කරන බව දැනුවත්වම අධිපති ධූරය ලබා දීම, මේ සියල්ල බැහැර කරන්න බෑ. ඊට පස්සේදී ගත්තත් අපි දැක්කා අග්‍රාමාත්‍යවරයා පත් කරපු කමිටුව, පිටිපණ කමිටුව. පිටිපණ කමිටුව රැස් වෙන කාල සීමාවේ පමණක් අධිපති ධූරයේ ධර්මයෙන් ඉඳලා දරන්න නැතුව ඉඳලා ඊට පස්සේ නැවත අධිපති ධූරයේ දරන්න පටන් ගත්තා. පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාර්ක සභාවේ කටයුතු වලදී අපි දැක්කා විවිධ පුජ්‍යලයින්ගේ හැසිරීම. ආණ්ඩුව නියෝජනය කරන කමිටුවට ආපු අය තොරතුරු එළියට දීපු ආකාරය. ඒ මුළු ක්‍රියාවලියම, සමස්ත ක්‍රියාවලියම ගත්තන් පස්සේ විගණකාධිපති ගාමිණී ජයසිංහ මහත්මයාට ඔවුන් විසින් සිදු කරපු බලපෑම්, එක් අවස්ථාවක් ඔබ දන්නවා මේ කමිටුවේ කටයුතු කරමින් ඉඳද්දී ඒ බලපෑම කොච්චර ප්‍රබල වුණාද කිව්වොත්, ඒ පාලනය කර ගැනීම සඳහා කමිටුවේ සභාපතිවරයා හැටියට මට එතනින් එළියට බැහැලා යන්න සිද්ධ වුණා. එයින් ඒ අවස්ථාවේදී රටේ ජනතාවත් මාධ්‍යත් සමස්තයේම මේ ක්‍රියාවලියත් එක්ක හිටපු නිසා අපට ඒ බලපෑම පාලනය කරලා පාර්ලිමේන්තුවට වැදගත් වාර්තාවක් ඉදිරිපත් කරන අවස්ථාව ලැබුණා. පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරපු වාර්තාවෙත් ඉතා පැහැදිලි ලෙසම තියෙන මිලියන 688 පාඩුවේ ප්‍රමාණය තමයි ජනාධිපති කොමිෂන් විසිනුත් නිර්දේශ කළ තියෙන්නේ අධිපතිවරයෙන් අය කරගන්න ඕන කියලා. මොකද ජනාධිපති කොමිෂමට ප්‍රබල සාක්ෂි සටහන් බවට පත් වුණා පාර්ලිමේන්තුවේ අපේ කාර්ක සභාව ඉදිරිපත් කරපු නිර්දේශයන් සහ ඒ සමස්ත ක්‍රියාවලිය. දැන් මින් පස්සේදී මම ඔබට කියන්න ඕන ඒ වගේම තමයි මේ ජනාධිපති කොමිෂමේ වාර්තාව ඉතා පැහැදිලිව තවදුරටත් තියෙනවා මේ බැඳුම් කර ක්‍රියාවලියට සම්බන්ධ වෙච්ච අනිකුත් පුජ්‍යලයින්ගේ කටයුතු පිළිබඳව. විශේෂයෙන් රවි කරුණානායක
අමාත්‍යවරයාට අමාත්‍ය ධූරය අහිමි වෙන්න බලපාපු එක ප්‍රබල හේතුවක් බවට පත් වුණා. මේ බැඳුම් කර ගනුදෙනුවට සම්බන්ධව perpetual trust ආයතනයේ එක්කතු වෙච්ච සම්බන්ධතාවයන්. නමුත් අද රවි කරුණානායක අමාත්‍යවරයා නැවත අමුතු ධූරයක් දරනවා. හැබැයි මේ බැඳුම් කර ගනුදෙනුවට අදාළව තියෙන නීතිමය කටයුත්තකදී ඔහු නිවර්ති කරුවෙක් වෙලා නෙමෙයි. දේශපාලනය නිසා, රාජ්‍ය බලය නිසා, බැඳුම් කර ගනුදෙනුවේ ක්‍රියාවලිය නිසා ඔහුට අමුතු ධූරයෙන් ඉල්ලාසෙන්න සිද්ධ වුණා. නමුත් නැවත ඔහු අමුතු ධූරයට පත් වුණේ බැඳුම් කර ගනුදෙනුවේ ක්‍රියාවලියේ නීතිය ඉදිරියේදී සාක්ෂි සහිත ඔහු නිවර්ති කරුවෙක් වෙලා නෙමෙයි. ඒ නිසා තමයි අපි තා පැහැදිලිව කියන්නේ මේ මුළු ක්‍රියාවලියම ගත්තම නිලධාරීන් සම්බන්ධතාවය, සමහර නිලධාරීන් මුදල් අමාත්‍යංශයේ මහ බැංකුවේ විශේෂයෙන් නියෝජ්‍ය අධිපති සමරසිංහ මහත්මයා ඒ තනතුරෙන් ඉවත් වෙලා ගිහිල්ලා අග්‍රාමාත්‍යවරයාගේම උපදේශකයෙකුට කටයුතු කරපු ආකාරය, මේ සියල්ල ගත්තට පස්සේ මේ තියෙන දේශපාලන සම්බන්ධතාවයන් එක්ක අනිවාර්යෙන් මේ නිලධාරීන් හැටියට නම් කරන චූදිතින් අමතරව අපි විශ්වාස කරනවා බරපතල චෝදනා තියෙන දේශපාලන චූදිතින් ඉන්නවා. එහෙම නැතුව ඒ දේශපාලන චූදිතින්ව අධිකරණයේ ඉදිරියට ගෙනල්ලා කරුණු සාක්ෂි විමසන්නේ නැතුව මේ අධිකරණ ක්‍රියාවලිය සිද්ධ වෙනව නම් අපි විශ්වාස කරන්නේ එය එක පිරිසක් පමණක් ඉලක්ක කරගත්ත කටයුත්තක් බවට විතරක්පත් වෙනවා. ඒ දැන් මේ අධිකරණය හමුවට අද ගේන්න ශ්‍රේෂ්ඨාධිකරණය අගවිනිසුරුතුමා දුන්නු නිර්දේශය ඉතා ප්‍රබල එකක්. එය මම අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාවටම මේ ගනුදෙනුවේ දිගපළල තව මැනගන්න දකින්න කාමරවල සිද්ධ වෙච්ච සාකච්ඡාවෙන් එහා ගිහිල්ලා තවත් තොරතුරු එල්දරව් කරන්න ඉරදව් වෙන්න බලපාන ප්‍රධාන අවස්ථාවක් රටේ නීති හමුවේ මේ අඩුවුතු කරන එක. නමුත් එයට සම්බන්ධ දේශපාලන බැඳියාවන් සියල්ලත් සම්බන්ධතාවයන් සියල්ලත් අධිකරණය හමුවට කැඳවිය යුතුයි. ඒ විශේෂයෙන් ඒකට අවශ්‍ය කරන නිර්දේශයන් කෝප වාර්තාවෙත් බැඳුම් කර කොමිෂමෙත් ඉතා පැහැදිලිව තියෙනවා. මොකද බැඳුම් කර කොමිෂමේදී ඉතා පැහැදිලිව තියෙනවා එක් නිර්දේශයක් හැටියට perpetual සමාගමට සම්බන්ධ bolt and row associate සමාගම විසින් ප්‍රතිලාභ ලැබූ ඒවකට මුදල් අමාත්‍ය රවි කරුණානායක මන්ත්‍රීවරයාට එරෙහිව අල්ලස්සෝ දූෂණ කොමිෂම විසින් නීතිමය පීවර ගත යුතුයි කියලා. ඒ වගේම තියෙනවා මෙම සිදුවීමේ බරපතලකම සලකා මෙමගින් ආර්ථිකයට ජාතියට සිදු අලාභයන් අය කර ගැනීම සඳහා ඉහත මුදල් අය කර ගැනීම වෙනුවෙන් තම ව්‍යවස්ථාදායක බලය පාවිච්චි කරමින් පාර්ලිමේන්තුව විසින් අවශ්‍ය පීවර ගත යුතුයි කියලා. මේ මුළු ක්‍රියාවලියම ගත්තොත් එහෙම අපේ එතකොට ඉතා පැහැදිලිව පේනවා ජනාධිපති කොමසමත් ඒ වගේම පොදු ව්‍යාපාර කාරක සභාවේ අපේ වාර්තාවේ නිර්දේශයන් තුලත් ඉතා පැහැදිලි ලෙස අපි කියලා තියෙනවා මේ අධිකරණමය නීතිමය ක්‍රියාවලියක් ඇතුලේ විසඳිය යුතුයි කියලා. ඒ වගේම මේකේ වර්තමාන තත්ත්වයේ තවත් පැතිකඩක් තමයි මුදල් අමාත්‍යංශය සහ මහා බැංකුව විසින් ගත යුතු ක්‍රියාමාර්ග. මේ පිළිබඳව අපි හොඳ අවධියකින් අවබෝධයකින් හිටියා. මොකද පහුගිය කාලේ මාධ්‍යවල වෙනත් විශේෂ වාර්තා ප්‍රවෘත්ති තිබිච්ච නිසා අපේ ක්‍රියාකාරීත්වයේ මේ තොරතුරු යට ගිහිලා තිබුණා රට ඉස්සරහා. නමුත් මහා බැංකුව අපි යලි කැඳෙව්වා 2019 මාර්තු 22 පාර්ලිමේන්තුවට පොදු ව්‍යාපාර කාරක සභාවට. ඒ අවස්ථාවේදී අපි සොයා බැලුවා මහා බැංකුව පැත්තෙන් මේ தත්ත්වය වළක්වන්න අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද කියලා. නැවත බැඳුම් කර ගනුදෙනුවක් මෙවැනි දූෂිත කුප්‍රකට සම්බන්ධතාවයන් සහිතව සිද්ධ වීම වැළැක්වීම සඳහා මහා බැංකුව අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද කියලා අපි හොයලා බැලුවා. ඒකෙදි ප්‍රධාන වශයෙන්ම මහා බැංකුව එක සාධනීය ප්‍රියවරක් කරන් තිබුණා. ඒක වැදගත් දෙයක්. මොකද මේ බැඳුම් කර ගනුදෙනුවේදී බැඳුම් කර නිකුත් කිරීමේ සමස්ත ක්‍රියාවලියම ඔවුන් නැවත සමාලෝචනය කරලා කිසිදු ආකාරයේ පුජ්‍යලික බාහිර පුජ්‍යලයකට ඇතුල් වීමට තොරතුරු එළියට ලබා දීමට නොහැකි වන ආකාරයේ ස්වයංක්‍රීය යාන්ත්‍රණයක් ඔවුන් සකස් කළ තිබුණා. ඒ යාන්ත්‍රණය අනුව අද වෙනකොට බැඳුම් කර ගනුදෙනුවේ ක්‍රියාවලිය සම්පූර්ණ යාන්ත්‍රික
පරිගණක ක්‍රියාවලියක් ඇතුලේ සිද්ධ වෙන්නට මෙදිහත් වීමේ හැකියාවක් ඉඩකඩක් වළක්වලා තියෙනවා. ඒකට අවශ්‍ය කරන PowerPoint presentation එකක් මම ඉදිරිපත් කරා. ඒකෙදී ඒ මුළු ක්‍රියාවලියම දැක්කම අපට තේරෙන ධමයි මේ මේ මෙවැනි ක්‍රියාවලියක් නොතිවීම කියන්නේම ඉතා බරපතල ලෙස අධිපතිවරයටත් ඔහු හා සම්බන්ධ අනිකුත් දේශපාලන හිතවතුන්ටත් මීට කලින් මේ බැඳුම් කර ජාවාරම සිද්ධ කරන්න බොහෝ නිදහස් ඉඩකඩක් තිබිලා තියෙනවා. බොහොම නිදහස් ඉඩකඩක් තිබුණ බව මේ යාන්ත්‍රණය ඉදිරිපත් කිරීමෙන් ඔප්පු වෙනවා. බොහොම නිදහස් ඉඩකඩක් තිබිලා තියෙනවා. විශේෂයෙන්ම අභ්‍යන්තර තොරතුරු, රහසිගත තොරතුරු පාවිච්චි කරන්න අවශ්‍ය ඉඩකඩක් තිබිලා තියෙනවා. මහ බැංකුව පැත්තෙන් දැනට ඒ සහතිකය අපිට ලබා දීලා තියෙනවා. එවැනි තොරතුරු එළියට යෑමක් වළක්වලා තියෙන බව සහ මහ බැංකුව අපේක්ෂා කරන බැඳුම් කර ප්‍රමාණය කොච්චරද කියන එක සියල්ලටම විවෘතව ඉදිරිපත් කිරීමක් පළවෙනි අවස්ථාවේම වුන් ඉදිරිපත් කරන බව. එහෙනම් සියලුම අයට බැඳුම් කර ක්‍රියාවලියට සම්බන්ධ වෙන අයට සම්බන්ධ වෙන්න පුළුවන් තොරතුරු සියල්ල පළවෙනි අවස්ථාවේදීම වුන් හෙළදරව් කරන බව කියලා තියෙනවා. එක පිරිසකට විතරක් විශේෂ වෙන විදිහට තොරතුරු ලබා ගැනීමට ඒ නිසා ඉඩක් නොලැබෙනවා කියන එක සහතිකයක් ලබා දීලා තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ස්වංක්‍රීය යාන්ත්‍රණයක් හදලා තියෙනවා. ඒක හොඳයි. නමුත් ඒකෙන්ම අඩුපාඩු සිද්ධ වුණා කියන එක වුන් පිළිඅරගෙන තියෙනවා. ඒ වගේම බරපතල කාරණාවක් තමයි තාමත් මේ මුළු ක්‍රියාවලිය පිළිබඳව මේ බැඳුම් කර නිකුත් කිරීමේ මුළු ක්‍රියාවලිය පිළිබඳව ව්‍යවහාරික විගණනයක් කරන්න කියන එක පිළිබඳව අපි ෆොරන්සික් ඔඩිට් එකක් කරන්න කියන එක පිළිබඳව ජනාධිපති කොමිෂමත් ඒ වගේම පොදු ව්‍යාපාර කාර්ක සභාවත් කරුණු ඉදිරිපත් කළා තිබුණා. නමුත් මේ වෙනකොට ඒ ව්‍යවහාරික විගණනය ආරම්භ කළා නැහැ. දැන් 2016 තමයි අපි මේ වාර්තාව ඉදිරිපත් කරේ පාර්ලිමේන්තුවට. දැන් 2019 ඔක්තෝබර් මාසයේ ආසන්න වෙමින් ඉන්නවා. අවුරුදු 3ක් ගත කරලත් තාම ඒක ව්‍යවහාරික විගණනයේ ඉදිරිපත් කරන්න බැරි වෙලා තියෙනවා. බරපතල කාරණාව තමයි මෙතෙක් මේ ගනුදෙනුවේ සියලු තොරතුරු සියලු කරුණු අනාවරණය කරගත්තේ ශ්‍රී ලංකාවේ විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මගින්. නීතිපති දෙපාර්තමේන්තුවටත් ජනාධිපති කොමිෂමටත් පාර්ලිමේන්තුවේ පොදු කාරක සභාවටත් මේ අවශ්‍ය දත්ත තොරතුරු ලබා දීම කරේ රජයේ විගණක දෙපාර්තමේන්තුව. නමුත් මේ ව්‍යවහාරික විගණනය කරන්න බලාපොරොත්තු වෙන්නේ විදේශ සමාගම් හරහා. ඒතර විදේශ සමාගම් වලින් මේ කරන්න යන ව්‍යවහාරික විගණනයට දැනට මහ බැංකුව කියන ආකාරයට මිලියන 900ක් විතර වියදම් වෙනවා. මොකද මේ ව්‍යවහාරික විගණනය කරනවා නම් මිලියන 1.5ක පමණ දුරකථන ඇමතුම් විගණනය කරන්න අවශ්‍ය වෙනවා. ලක්ෂ 15ක් පමණ දුරකථන ඇමතුම් විගණනය කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේ ඊමේල් පණිවිඩ මේ ප්‍රශ්නේ තියෙන සමහර දුරකථන ඇමතුම් සිද්ධ වෙලා තියෙන්නේ සිංහල භාෂාවෙන්. ඒතොර විදේශ සමාගම්, විගණන සමාගම්, හරි විදේශ ආයතනයක් මේකට සම්බන්ධ කරගත්තොත් අපිට ගැටලු දෙකක් මතුවෙනවා. එකක් තමයි මේ තොරතුරු වල හෙළිදරව් වීම. කොච්චර දුර රහස්‍යභාවය අපිට රකින්න පුළුවන්ද කියන එක. ලංකාවට අදාළ තොරතුරු නිසා මේවා. ඊළඟට භාෂා පරිවර්තනය කරන්න සිද්ධ වෙනවා. ඔවුන්ට ඒ වාර්තා සකස් කරන සිංහල භාෂාවෙන් එන දුරකථන පණිවිඩ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන වෙනවා. ඒ සමාගම් විදේශ සමාගම් ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරන ආයතන. එයින් තත්ත්වයක් ඇතුළේ අපි කියන්නේ මේ එතකොට වෙන්නේ ඇත්තටම මේ අධිකරණ ක්‍රියාවලියට උනත් දැන් මේ ආරම්භ කරන අධිකරණ ක්‍රියාවලියට උනත් සහායක් වෙනව නෙමෙයි තව කල් දැමීමක් තමයි සිද්ධ වෙන්නේ. මොකද අවුරුදු 3ක් ගිහිල්ලත් ව්‍යවහාරික විගණනේ පටන් ගන්නත් තාම බැරි වෙලා තියෙනවා. එකට අවශ්‍ය කරන ප්‍රසම්පාදන ආයතන තෝරා ගැනීමේ කටයුතුවත් තාම ආරම්භ අවසන් කළ නැත්නම් මේ ආණ්ඩු ක්‍රියාවලිය අවසන් වෙලා ආණ්ඩුවල වයසත් ගිහිල් ඉවර වෙලා තමයි මහා බැංකුවට සිද්ධ වෙන්නේ මේවා පටන් ගන්න. ඉතින් හරි පැහැදිලි. ඉතින් මේ කල්ැදීම් කල්දැමීම් සිද්ධ වෙන්නේ පරණ ගනුදෙනුවල චූදිතයින් වෙච්ච අය, වැරදිකරුවන් වෙච්ච අය, වග කියන්න ඕන අය, වන්දිගවන්න ඕන අය තාමත් මේ තනතුරු වල ඉන්නේක. මේ තනතුරු වල ඉන්නේකේදී මම අපි කියන්නේ ඉතින් බරපතලම දේ තමයි
මේ අය නිලධාරි තනතුරවල විතරක් නෙමෙයි රටේ ඉහළම අගමැතිකමේ ඉඳලා ප්‍රධාන තනතුරවලම ඉන්න එක දේශපාලන තනතුරවල ඉන්න එක. ඒක නිසා විවිධ ක්‍රමෝපායන් මගින් විවිධ උපක්‍රම මගින් අපිට පේනවා මේ ගනුදෙනු වලට ඍජුව සම්බන්ධ වෙන්න ඕන ඍජුව සම්බන්ධ වෙච්ච මහා මොලකාරයෝ ටික පැත්තකට ගිහිල්ලා පුංචි පුංචි නිලධාරීන්ගෙන් මේ ගනුදෙනුව වහන්න හදනවා නම් ඒක බරපතලයි. ඉතින් අපි දකිනවා මෑත කාලයේ විශේෂයෙන්ම සාකච්ඡාවට ලක් වෙච්ච දෙයක් තමයි මේ ගනුදෙනුව මෑත ඉතිහාසයේ සිද්ධ වෙච්ච බරපතලම මූල්‍ය ගනුදෙනුව කියලා. ඒක ඇත්ත. ඒ බරපතලම මූල්‍ය ගනුදෙනුව වෙන්නේ මේ ගනුදෙනුව දිගටම සිද්ධ වුණා නම්. මොකද මේ 2015 පෙබරවාරි 27 සිද්ධ වෙච්ච ගනුදෙනුවත් මාර්තු 31 වෙච්ච සිද්ධ ගනුදෙනුවත් වලක්වා ගැනීමට නොහැකි වීම නිසා ඒ ගනුදෙනු දෙක සිද්ධ වෙච්ච මොහොතේ වෙච්ච පාඩුව හැටියට විගණ කාධිපතිතුමා විසින් ගණනය කළා රුපියල් බිලියන 1.6ක් මිලියන 1600ක්. දැන් මේ අද ත්‍රිපුද්ගල අධිකරණය නම් කරලා තියෙන්නේ මේ එක ගනුදෙනුවකට පමණයි. තව බිලියන 40ක ගනුදෙනුවක් වෙනම පැත්තක තියෙනවා. මේ ක්‍රියාවලිය අපි විශ්වාස කරනවා අපි මැදිහත් වීමෙන් කරපු සුවිශේෂ දායකත්වය තමයි මෙවැනි ගනුදෙනු නැවත ඇතිවීම වැළැක්වීම සඳහා බාධකයක් පැනවීම. මොකද මේ ගනුදෙනු සිද්ධ වෙන වෙලාවෙදි රටේ තිබුණ පොලි අනුපාතය සාමාන්‍ය පොලි අනුපාතය තිබුණේ 9%. 9.2 9.3. මේ ගනුදෙනුවේ වීම විසින්ම ලංකාවේ පොලි අනුපාතය ඉහළ ගියා 15%. හැබැයි මේ ගනුදෙනුව සිද්ධ නොවු මේ ගනුදෙනුව වැළක්වුව නිසා මේක හෙල්දරව් වෙච්ච නිසා අර්ජුන මහේන්ද්‍රණලටත් පර්පෙචුවල් ආයතනයටත් තවත් ගනුදෙනුවක් කරන්න බැරි වුණා. තව වුන් ගනුදෙනු දෙක තුනක් මේ වගේ සිද්ධ කරා නම් මොකද මේක හෙළිදරව් නොවුණා නම් මේක අනාවරණය නොකළා නම් අපි මාධ්‍ය හරහා පාර්ලිමේන්තුවෙනුත් මේක අනාවරණය නොකළා නම් ඔවුන් නිදහසේ තවත් මෙවැනි ගනුදෙනු සිද්ධ කරනවා. එතන මෙවැනි ගනුදෙනු නිදහසේ සිද්ධ වීමේ බරපතලතාවය තමයි මේ ගනුදෙනුවකට දශමයකින්වත් රුපියලකින්වත් සම්බන්ධ නොවන වචනයකින්වත් සම්බන්ධ නොවන අහිංසක ජනතාවගේ සාමාන්‍ය පොලි අනුපාතය ඉහළ යනවා. මුළු රටේම පොලි අනුපාතය ඉහළ යනවා. අපට අනාවැකි කියන්න බෑ. නමුත් මේ ගනුදෙනු ක්‍රියාවලිය අඛණ්ඩව සිද්ධ වුණා නම් මේ දේශපාලන අනුග්‍රහයත් නිලධානි අනුග්‍රහයත් සහිතව අපේ රටේ පොලි අනුපාතය ඉහළ යන්න තිබුණා 30%ටත් වඩා. අන්න ඒක වළක්වා ගැනීම අද කාටවත් පේන්නේ නැති වුණාට සුවිශේෂ රටේ ආර්ථිකය ඇති කරවෙච්ච මැදිහත් වීමක දායකත්වයක්. හැබැයි අපි හිතනවා දැන් නහ බැංකුව විසින් නැවත ස්වයංක්‍රීය තත්ත්වයට පත් කිරීමත් එක මෙවැනි ගනුදෙනු ඇතිවීම වැළැක්වීමට යාන්ත්‍රික පියවරක් අරන් තියෙනවා, තාක්ෂණික පියවරක් අරන් තියෙන බව ඇත්ත. නමුත් මෙවැනි ගනුදෙනු වලට උපකාර කරලා දේශපාලන බලය ලබා ගන්න, දේශපාලන වාසි ලබා ගත්ත, මූල්‍ය වාසි ලබා ගත්ත, රටේ ජනතාවගේ ජනවරමට සම්පූර්ණ පිටුපාපු මූල්‍ය වංචාකරුවන්, දේශපාලන මූල්‍ය වංචාකරුවන් රටේ අධිකරණ හැමුවට කැඳවිය යුතුයි. රටේ අධිකරණ හැමුවට ගේන්න ඕන. ඒ නිසා මේ ත්‍රිපුජ්‍යල අධිකරණය විශේෂ අධිකරණ හැමුවට අධිචෝදනා ගොනු කිරීමට 10 දෙනෙක් නම් කළත් අපි විශ්වාස කරනවා ඒ 10 දෙනා තුළ මීට ඍජුව සම්බන්ධ වෙච්ච දේශපාලනඥයින් නැහැ කියලා. මේක නිලධාරි මට්ටමේ විතරක් පරීක්ෂණයකට එහා ගිහිල්ලා මීට සම්බන්ධ සියලු පාර්ශවයන් කැඳවිය යුතුයි. ඒක අධිකරණ ක්‍රියාවලියක් ඇතුළේ සිද්ධ කරන්න බැරි නම් අපේ රටේ ජනතාවගේ ජනබලයක් හමුවේ ඔවුන් හෙළිදරව් වෙනවා විතරක් නෙමෙයි ඔවුන් පරාජය විය යුතුයි. ඒ වගේම මේ රටේ ජනතාවගේ බදු මුදල්, බැංකුවල තියෙන මුදල්, අර්ථසාද කරමුදුවේ තියෙන මුදල්, ලංකා බැංකුවේ තිබුණ මුදල්, මහා බැංකුව අපේ රටේ ජනතාවගේ බැංකුව, රටේ ජනතාවගේ මූල්‍ය තත්ත්වය ගැනයි මහා බැංකුවක් කියන්න ඕන. ඉතින් අපි විශ්වාස කරනවා ඒ තත්ත්වය බිඳවට්ටපු අය ජනතා අධිකරණයක් හමුවේ හෝ විනිශ්චයට ලක්විය යුතුයි කියලා. ඒ නිසා නැවතත් මේ විශේෂ තත්ත්වය
මං හිතන්නේ අපේ රටේ නව පැත්තක් ආරම්භ කරයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ මූල්‍ය ශාස්ත්‍රයේ ඇතිවෙච්ච වර්තමාන තියෙන කඩාය වැටීමත් එක මොහොතක් මේ මහ බැංකු බැඳුම් කර සිදුවීම. ඒ නිසා මේ මහ බැංකු බැඳුම් කර සිදුවීම පහුගිය කාලේ විවිධ මාතෘකා නිසා යට ගියත් මං හිතනවා මේ රටේ ජනතාව අවදියෙන් ඉන්න උන විශේෂයෙන් මාධ්‍ය වලින් මාධ්‍ය හිතවතුන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා මෙයාල මේ විශේෂ අධිකරණ හමුවේ සිද්ධ වෙන පරීක්ෂණය වඩා නිවැරදි සාක්ෂි සහිතව රට හමුවට ගෙනියන්න අපි කවුරුත් දායක වෙමි කියලා. ඔබට මතක ඇති ඔබට පෙර පැවති හෝප් කමිටුවේ දිවුරුණසේකර මහතා ඒ ගැඳවූ අවස්ථාවේදී මහබැංකුවේ අධිපතිතුමා ප්‍රකාශයක් කළා තිබ්බා, පාපෝච්චාරණයක් කළා තිබ්බා, අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි තමයි මම මේ කටයුතු කළේ කියලා. එහෙට යම් කිසි නීතිමය අගයක් ලැබෙනවද මේ නඩු ක්‍රියාවලිය? විශේෂයෙන්ම මට කලින් ඩියු ගුණසේකර සභාපතිතුමා සභාපතිත්ව දරපු කාරක සභාවේදී පැවතුනේ මුළු කාරක සභාවේ පරීක්ෂණයක් නෙමෙයි, කාරක සභාව විසින් නම් කරපු අනුකාරක සභාවක පරීක්ෂණයක්. එතකොට අපේ අනුකාරක සභාවක් පරීක්ෂණය කරනවා නම් ඒ ප්‍රධාන කාරක සභාවේ අනුමත කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. එහෙම ඉදිරිපත් කරන අවස්ථාවක් විතර තිබුණේ නැහැ. මොකද අනුකාරක සභාව වාර්තාව ප්‍රධාන කාරක සභාවටත් ඉදිරිපත් කරන කලින් ඒ පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරලා පාර්ලිමේන්තුව ඒ කෝප් කමිටුවේ කටයුතු අවසන් වුණා. ඒ සැසිවාරය අවසන් කිරීමත් අපි විශ්වාස කරනවා මේ ගනුදෙනුව වහන්නම සිද්ධ වෙච්ච ක්‍රියාවලියක් කියලා. නමුත් ඔය කියන සාක්ෂි සටහන්මත් අපි නැවත අපේ ප්‍රධාන පරීක්ෂණය ආරම්භ කරාට පස්සේ ගත්තා. එතනදී තියෙන ගැටලුව තමයි ඔහු ඉදිරිපත් කරපු තර්කය ඔහුට ඕන වුණේ ඉදිරිපත් කරගන්න මම මේකේ වරදක් කරේ නැහැ. මොකද අගමැතිවරයා විශේෂභාර ඇමතිවරයා හැටියට මට පවරපු රාජකාරියක් තමයි මම ඉටු කළේ කියන එක පැහැදිලි කරන්නේ. එහෙම ඒ සාක්ෂි අපි ප්‍රබලම සාක්ෂියක් හැටියට ගත්තනම් වෙන්නේ අගමැතිවරයාට කියන්න පුළුවන්කම තියෙනවා මම විශේෂභාර ඇමතිවරයා හැටියට මගේ කටයුත්ත කළා, අධිපතිවරයා කියයි මම එතුමා කරපු කියපු දේ මම කළා. එතකොට අවසානයේ කවුරුත් මේකේ වැරදිකාරයෝ නැහැ. ඒ නිසා ඔය සාක්ෂියමත් අපිත් සලකා බැලුවා. අපි එතනදී දැකපු දෙය තමයි මේ ගනුදෙනුවට ඍජුව සම්බන්ධ පුජ්‍යලයා අර්ජුන මහේන්ද්‍රන් ඔහුගේ වගකීම බැහැර කරන්න බෑ විශේෂභාර ඇමතිවරයා හැටියට අගමැතිවරයා දුන්න උපදෙස් අනුව කියලා. මොකද ඒ සාක්ෂියම අපි ප්‍රයෝජනට අරගත්තා මුදල් මණ්ඩලයේ වගකීම පිළිබඳ ප්‍රශ්න කරන්න. මොකද මුදල් මණ්ඩලයට ඇඟිලි ගහන්න අගමැතිවරයාටවත් බෑ. විශේෂභාර ඇමතිවරයා හැටියට මුදල් මණ්ඩලයට ඇඟිලි ගැසීමේ බලයක් මුදල් ඇමතිවරයාටත් නැහැ. ඒක තමයි මහ බැංකුවේ තියෙන ස්වාධීනත්වය. එඳා මහ බැංකුව ප්‍රතිපත්තිමේ තීරණයක් ගත්තා නම් ඒ ප්‍රතිපත්තිමේ තීරණය ගත යුතු තිබුණේ මුදල් මණ්ඩලයේ රැස් වෙලා. ඒතොර ඉතා පැහැදිලි මේ කාරණාවේදී මුදල් මණ්ඩලය ප්‍රතිපත්තිමේ තීරණයක් ගැනීමට මෙවැනි වෙන්දේසි ක්‍රමයට සම්පූර්ණ මේ යනවා කියන තීරණය ගන්න රැස් වෙලා තිබුණේ නැහැ. මුදල් මණ්ඩලය රැස් වෙලා තියෙන්නේ මේ සම්පූර්ණ ගනුදෙනු සිද්ධ වුණාට පස්සේ. ඒ නිසා ඉතා පැහැදිලිව අපි ප්‍රතික්ෂේප කරා මේකෙදී අර්ජුන මහේන්ද්‍රන් විසින් ඉදිරිපත් කරපු සාක්ෂිය ඔහුගේ ගැළවීම සඳහා ඉදිරිපත් කරපු සාක්ෂියක් හැටියට තමයි අපි දැක්කේ. මොකද අගමැතිවරයා විශේෂභාර ඇමතිවරයා හැටියට මට කිව්ව දේ මං කරයි කියලා අපි පිළිගත්තා නම් වෙන්නේ මොකද? ඔහු සම්පූර්ණ කඩවතු වලින් නිදහස් වෙනවා. එහෙමනම් අද මං හිතන්නේ මේ කැඳවන අධිකරණයේ කැඳවන්නත් බැරි වෙනවා. ඒ තර්කය අපි පිළිගත්තා නම් දැන් ඒ තර්කය කොහෙත්ම අපි පිළිගත්තේ නැහැ. අපි විශ්වාස කරනවා රයින් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ වෙන්නේ මේකේ නිශ්චිත කාරණාවක් හැටියට නෙමෙයි සමස්ත ක්‍රියාවලියට. ඔහු සමස්ත ක්‍රියාවලියටම කිය යුතුයි. අධිපතිවරයා කැඳවීම, අධිපතිවරයා නුසුසු පුද්ගලයෙක් බව දැනගෙනම පත්කිරීම දීම, ඔහුගේ ඥාති සම්බන්ධතාවය දැනගෙනම පත්වීම දීම, ඔහුව පාර්ලිමේන්තුවට කැඳවන්න පුළුවන්ය රටට වග කියන පුද්ගලයෙක් හැටියට බොරු සහතික ලබා දීම. මම කියන්නේ ඒක ජනාධිපති කොමිෂමලත් ඔහු දුන්න සාක්ෂියේදී ඔහු ඉදිරිපත් කරපු තහවුරු කිරීම වැරදි. අද ඔහු කටයුතු කරන්නේ ඒ තහවුරු කිරීමට අදාළව. එහෙමනම් අගමැතිවරයේ ධූරය අදත් දරන්නේ රයින් වික්‍රමසිංහ මහත්මයාමයි. ඔහු එදා කිව්වනම් ඔහු ඕන වෙලාව කැඳවන්න පුළුවන් මේ රටර කියලා. ඔහු එදා සහතිකයක් දුන්නා නම් ඔහු විදේශ ජාතිකයෙක් වුණත් ඔහුගේ දෙමව්පියන් බලන්න ලංකාවට නිතර එන පුද්ගලයෙක් නිසා ඔහු කැඳවන්න පුළුවන් කියලා
අද ඔහුට පුළුවන්කම තියෙන්න ඕන රටේ අගමැතිවරයා හැටියට අඩුතරමේ රටේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියෙක් හැටියට ඔහුගේ ආණ්ඩුවේ ප්‍රධානියෙක් හැටියට ඔහු අධිකරණ ඉදිරිපත් කරන්න. අදත් මේ මං කියන්නේ මේ ලෝකේ අර්ජුන මහේන්ද්‍රන් මිය ගියා කියලා කොහෙවත් වාර්තා වෙලා නැහැ. ඔහු මේ 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 ග්‍රහ ලෝකයේ ඇතුලේ කොහේ හරි ඉන්නව? ත්‍රහුව පාර්ලිමේන්තුවට අද මේ රට කැඳවන්න බැරිලා තියෙන මොකද? ඔහු කැඳවන්න ඉන්ටර්පෝල් හරි නැත්නම් ජාත්‍යන්තර පොලිසිය හරි ඉල්ලීමක් මේ රජෙන් කරන්න බැරිකම මොකද තියෙන්නේ? තා පැහැදිලි ලෙස වුන් හොරු ආරක්ෂා කරනවා. ඉතින් ඒක සම ඒක නිසා තමයි අපි කියන්නේ දැන් මේ මේ චූදිතින් හැටියට මොවුන්ව නම් කරද්දී ඔවුන් ආරක්ෂා කරන අය චූදිතව බවට පත් වෙලා ඉන්නේ වලක්වන්න බැරි විදියටම. ඒ ඔවුන්ව පැත්තකින් තියලා මේ නම් කිරීම කරනක වැඩක් නැහැ. මම කියන්නේ මේ නඩුව ආරම්භ වුණාට පස්සේ හරි මේකේ දේශපාලන සම්බන්ධතාවයන් ටික අධිකරණ හැමුවට ගේන්න ඕනේ.